दासवीन पाड़ में तुम बोलो सर लोहवल प्रतिक्रियातावय ज्ञान कथाकरण अभी सुधान तर लोहल विविध आकार प्रतिक्रियातावया समहार लोह इता सक्रिय समहार लोह इता क्रिय इतर मे लोहवल प्रतिक्रियातावय अपट දැනගන්නවෙන්නේ අපට ඒක ගැන සොයා බලන්නවෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය ඇසුරින් මේ තියෙන සක්‍රියතා ශ්‍රේණිය අපි යෝක ඉගෙනගෙන තියෙනවා පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සින් යකඩ ටින් ලෙඩ් ලෙඩ් කියන්නේ ඊයම් අපි දන්නවා නේ එතකොට තඹ ඊයම් සහ තඹ අතර හයිඩ්‍රජන් කියන අලෝහයත් අපි රිංගවගෙන තියෙනවා අපේ වාසියට අපට අවශ්‍ය නිසා ඊළඟ රසදිය රෙදි ප්ලැටිනම් රත්රන් මෙන්න මේ ආකාරයට තමයි සක්‍රියතා ශ්‍රේණිය අපි පෙළගස්සලා තියෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය මේ උඩින් තියෙන ලෝහ ඉතා සක්‍රියයි පහළට යද්දි ක්‍රමයෙන් සක්‍රියතාවය අඩු වෙනවා ලෝහවල සක්‍රියතාවය වැඩි වෙකේ ඉඳලා අඩු වෙන පිළිවෙලට ලියාගනපු පෙළක් තමයි අපි සක්‍රියතා ශ්‍රේණිය කියලා කියන්නේ හරි එතකොට දැන් අපි බලමු ලෝහ වාතයත් සමග ප්‍රතික්‍රියාතාවය මොන විදිහටද දක්වන්නේ කියලා සක්‍රියතා ශ්‍රේණියට අනුව පළවෙනිම අපි ගන්නවා පොටෑසියම් විද්‍යාගාරේ නැහනේ ඒ නිසා ඊළඟට තියෙන එක නගනමු සෝඩියම් වාතය සමග ප්‍රතික්‍රියාව. ඒතර වාතය සමග ප්‍රතික්‍රියාවේදී මේ වාතයේදී මේ ලෝහ ප්‍රතික්‍රියාන්නේ ඔක්සිජන් සමග. හරිද? වෙන වායු සමග ප්‍රතික්‍රියාව වෙනවා. නමුත් අපි ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව තමයි සලකන්නේ. රයිට් එහෙමනම් මෙන්න සෝඩියම් කැල්ල කපලා අපි මේසේ උඩ තියපු ගමන් सोडियम ऑक्सीजन प्रतिक्रिया सोडियम ऑक्साइड क्षण सोडियम ऑक्साइड वेड़े सोडियम ऑक्साइड प्रतिक्रिया इट पास जलवाष्प प्रतिक्रिया इट पास तवदृढ़ प्रतिक्रिया प्रतिक्रिया वेलो अभी बल मेन सोडियम ऑक्सीजन समग प्रतिक्रिया हदनो सोडियम ऑक्साइड मेक तुड़ित दिखदाल मेते हतरला बलोन राइट තුලිත කිරීම කරන්න ඕන ඔයාලා හරිද හරි දැන් මේ සෝඩියම් ඔක්සයිඩ් මෙතනින් නවතින්නේ නැහැ මේ සෝඩියම් ඔක්සයිඩ් වාතයේ තියෙන ජල වාෂ්ප එක්ක ප්‍රතික්‍රියා කරලා හදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අන්න තෙන්ට අංක දෙක දැම්මම මේක තුලිත වෙනවා මේ හදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔතනින් නවතින්නෙත් නැහැ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් කාබනේට් කියන සංයෝගය හැදලා තමයි ස්ථායි වෙලා නවතින්නේ මෙන්න බලමු එකක් නිකමට වගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා හදන සෝඩියම් කාබනේට් Na2CO3 හදලා ජල වාෂ්පත් පිට කරලා දානවා රයිට් හා එතකොට මෙතෙන්දි මෙන්න මෙතෙන්ට අංක දෙක දැම්මනම් ඔක තුලිත වෙනවා ඔන්න ඔය ආකාරයේ ප්‍රතික්‍රියාව වැලක් සිදු වෙනවා සෝඩියම් කැල්ලක් සාමාන්‍ය වාතයේදී කැල්සියම් සෑහෙන වේගවත් ප්‍රතික්‍රියාවක් දක්වන වාතයේදී ඔක්සිජන් සමග මැග්නීසියම් වලට යද්දී වාතයේ තියෙන ඔක්සිජන් එක්ක වේගෙන් ප්‍රතික්‍රියා කරන්නේ දවස් කීපයක් මැග්නීසියම් කැල්ලක් එළියෙන් තියලා තිබුවොත් අන්න අපට පේනවා මලින වීමක් ඒ කියන්නේ ඒත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හැබැයි මැග්නීසියම් වල් ගිනි දැල්ලකට ඇල්ලුවොත් වාතය තුල දහනය කරොත් දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙනවා ඇස් නිලංකාර කරන දීප්තිමත් දැල්ල සහිතව දහනය වෙනවා මැග්නීසියම් වාතයේදී ගිනි තිබුණොත් ඇලුමිනියම් සාමාන්‍ය වාතය සමග නිකන් තිබුණට ඉතාම සෙමෙන් ප්‍රතික්‍රියා දක්වන්නේ හැබැයි ගිනි තැබීමකට ලක් කරොත් වාතය තුල දහනය කරොත් අන්න ඇලුමිනියම් ප්‍රතික්‍රියා වෙනවා සින්ක් ඒත් එහෙමයි වාතය තුල දහනය කරොත් දැන් ඔන්න ටික ටික ප්‍රතික්‍රියාතාවය අඩු වෙනවා අපට දැනෙනවා නේ දැන් සෝඩියම් වාතය තුල තියෙන කොටම ප්‍රතික්‍රියා වුණා දැන් පහලට එද්දි වාතය තුල නිකන් තියෙන කොට දක්වන ප්‍රතික්‍රියාවේ වේගය අඩු වෙනවා සින්ක් වලට එද්දි හැබැයි දහනය කරද්දී වේගය වැඩි හරිද සෝඩියම් නම් දහනය කරන්න බෑ දහනය කරොත් එම් මායිනාසයක් කරන උපපිරීමක් ඇති වෙනවා හරි එහෙනම් අපි යනවා යකඩ වලට ඊළඟට යකඩ වාතය තුල තදින් දහනය කරොත් කළු පාට ඔක්සයිඩයක් හැදෙනවා අන්න දැන් තදින් දහනය කරන්න ඕනික යන්තම් දහනය කරත් බෑ හරිද මතක තියාගන්න යකඩ මලකඩ කෑම කියලා කියන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවක් ලෙස අපි ගන්න එතන තියෙන්නේ වෙනම මේකක් එතන වෙන්නේ යකඩ ඔක්සිකරණය වීමක් හරිද ඒක මෙතෙන්ට ගාව ගන්න එපා යකඩ වාතය තුල දහනය කරොත් තදින් දහනය කරොත් අන්න ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව වෙනවා
ඔහොම ඔහොම පහලට යද්දි 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 වාතය සමග දක්වන ප්‍රතික්‍රියා වේගය අඩු වෙනවා. රසදිය ගාවට එද්දී හොඳට මතක තියාගන්න, රසදිය ගාවට එද්දී දින ගණනක් එක දිගට රත් කරොත් තදින් වාතයේ, දින ගණනක් එක දිගට වාතයේ තදින් රත් කරොත් අන්න ඔක්සයිඩ් එක හැදෙනව රසදියවල. එතනින් පල්ලෙහා ඉන්න තුන් දෙනා කොච්චර තදින් රත් කරත් ඔක්සිජන් සමග වාතයේදී ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැත. මතක තියාගන්න, සිල්වර්, ප්ලැටිනම්, රත්රන් මේ තුන් දෙනා වාතය තුළ ඔක්සිජන් සමග කිසිදු ආකාරයක ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. ඒ නිසා තමයි පුතේ ඒවා ආභරණ තැනීම සඳහා ගන්න. පැහැදිලි. වාතයේ ලෝහවල ප්‍රතික්‍රියාතාවය උඩම තියෙන ඒවා පොටෑසියම්, සෝඩියම් අධි ප්‍රතික්‍රියාශීලී, අධි සක්‍රීයයි. ක්‍රමෙන් සක්‍රීයතාවය අඩු වෙනවා. මැග්නීසියම් වලට එද්දී වාතය තුළ දහනය කරන්න ඕන. වාතය තුළ දහනය කරනකොට ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා වෙනවා. ඒත් ප්‍රතික්‍රියාවල යන්නේ මෙන්න මෙහෙම, මැග්නීසියම් දන ඔක්සිජන් හැදෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් නේ තුලිත කිරීම සඳහා මෙතෙන්ද දෙක දැම්මා, මෙතෙන්ද දෙක දැම්මා. මතක තියාගන්න ඕන මැග්නීසියම් වාතය තුළ දහනය වෙද්දී ඇස් නිලංකාර කරන දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙනවා. ක්‍රමයෙන් පහළට එද්දී තවත් සක්‍රීයතාවය අඩු වෙනවා. යකඩ වලට එද්දී වාතය තුළ තදින් රත් කර ඔක්සයිඩ් එය හැදෙනවා. තවත් පහළට එනවා රසදිය වලට එද්දී තදින් දින ගණනක් එක දිගට රත් කරොත් ඔක්සයිඩ් එය හැදෙනවා. එතනින් පල්ලෙහා කිසිසේත්ම ඔක්සයිඩ් හදන්නේ නැත. හරි, ලෝහවල ජලය සමග ප්‍රතික්‍රියාතාවය. රයිට්, අපි මේ ලෝහවල ජලය සමග ප්‍රතික්‍රියාතාවය ගැන කතා කරද්දී ජලයේ ආකාර තුනක් එක්ක දක්වන ප්‍රතික්‍රියාතාවය තමයි ගන්න. ඇල් ජලය, උණු ජලය සහ හුමාලය. අපි ඉස්සෙල්ලම ගමු ඇල් ජලයත් සමග මේ සක්‍රීයතා ශ්‍රේණිය උඩින්ම තියෙන කට්ටිය කොහොමද ප්‍රතික්‍රියාතාවය දක්වන්නේ කියලා. පොටෑසියම් නම් විද්‍යාගාරේ නැහැ. අපි ගමු සෝඩියම්. සෝඩියම් කැල්ලක් අරගෙන ඇල් ජලයට දැම්මහම කොහොමද ජලයට වඩා සෝඩියම් වල ඝනත්වය අඩුයි. ඒ නිසා ජලය තුළ සෝඩියම් කැල්ල පා වෙනවා. සෝඩියම් කැල්ල ජලයට දැම්මහම පා වෙන්නේ නිකම් නෙමෙයි, ශූහඬක් නගමින් නටමින් ප්‍රතික්‍රියා වෙමින් තමයි පා වෙන්නේ. ටිකක් විශාල සෝඩියම් කැල්ලක් දැම්මත් එහෙම දාලා පොඩ්ඩක් ඈතට යන එක ඇඟට ගුණයි, පිපිරීමක් පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ තරම් වේගවත් ප්‍රබල ප්‍රතික්‍රියාවක් සෝඩියම් ජලයේ ඇල් ජලය සමග සිදු කරනවා. අපි බලමු ලියලා. මෙන්න සෝඩියම් ජලය සමග ප්‍රතික්‍රියාව වෙලා හදනෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රජන් පිට කරනවා. රයිට්, තුලිත කිරීම සඳහා මෙතෙන්ට අංක දෙක දානෝ, මෙතෙන්ටත් අංක දෙක දානෝ, මෙතෙන්ටත් අංක දෙක දානෝ. ඔන්න සෝඩියම් වල ඇල් ජලය සමග ප්‍රතික්‍රියාව. රයිට්, ඊට පස්සේ අපි මැග්නීසියම් ඇල් ජලය සමග ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැති තරම් දැක්වත් ඒක ඉතාම සුළු ප්‍රතික්‍රියාවක්. හැබැයි උණු ජලයට මැග්නීසියම් කැල්ලක් දැම්මොත් අන්න සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් අපට දකින්න පුළුවන් වෙනවා. හැබැයි අර සෝඩියම් තරම් ප්‍රබල ප්‍රතික්‍රියාවක් නැහැ. හරිද? එතකොට මේ මැග්නීසියම් ඒත ජලය සමගනේ ප්‍රතික්‍රියා වෙන්නේ. ජලය සමග ප්‍රතික්‍රියාවෙදි ඒත මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. මෙතෙන්දී තුලිත කිරීම සඳහා අපි මෙතෙන්ට අංක දෙක දානෝ ඒ ඇති. හරිද? ඔන්න තුලිත වුණා. දැන් අපි මැග්නීසියම් කැල්ලක් දැහි අඩුවකට අල්ලලා, පිරිසිදු කරපු මැග්නීසියම් කැල්ලක් දැහි අඩුවකට අල්ලලා හුමාලයට අල්ලනවා. ජලය පිට කරලා පිට වෙන හුමාලයට අල්ලනවා. අන්න අපට දකින්න පුළුවන් ඉතා ප්‍රබල ප්‍රතික්‍රියාවක් දැස නිලංකාර කරන එලියක් සහිතව මැග්නීසියම් වල ප්‍රතික්‍රියාවක් දකින්න පුළුවන්. ඒ කියන්නේ උණු ජලයටත් වඩා වේගවත්ව ප්‍රබලව ප්‍රතික්‍රියා වෙනවා හුමාලය සමග මැග්නීසියම්. හැබැයි බලන්න, දැන් සෝඩියම් ඇල් ජලයත් එක්ක ප්‍රබල ප්‍රතික්‍රියාවක් දැක්වුවා. මැග්නීසියම් ඇල් ජලයක ප්‍රතික්‍රියාවක් නැති තරම් ඊට පස්සේ උණු ජලයත් එක්ක සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් හුමාලයත් එක්ක
ප්‍රබල ප්‍රතික්‍රියාවක් වැඩේ තියෙන මතක තියාගන්න පුතේ. ඕනම ලෝහයක් හුමාලයත් සමග ප්‍රතික්‍රියා වුණොත් හැදෙන්නේ ඔක්සයිඩය, හයිඩ්‍රොක්සයිඩය නෙමෙයි. ජලය සමග පුතේ ඇල් ජලය හෝ උණු ජලය වෙන්න පුළුවන්. ජලය සමග ප්‍රතික්‍රියාවේදී පිට වෙන්නේ හයිඩ්‍රොක්සයිඩය, හුමාලය සමග ප්‍රතික්‍රියාවේදී පිට වෙන්නේ ඔක්සයිඩය. එහෙමනම් මෙන්න මැග්නීසියම් හුමාලය සමග ප්‍රතික්‍රියාවේදී, හුමාලය නිසා මෙතන H2O G කියලා අපි දානවා ගෑස් එක. හරිද? ප්‍රතික්‍රියාවේදී හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්, හැදිලා හයිඩ්‍රජන් පිට වෙනවා. එතකොට මේකේ තුලිත කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඔන්නඔහමයි මැග්නීසියම් ජලයත් සමග ප්‍රතික්‍රියා වෙන්නේ. දැන් අපි එතනින් පල්ලෙහාට යමු. ඇලුමිනියම් ඒත් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ කියන්නේ ඇල් ජලය එක්කත් නැහැ, උණු ජලය එක්කත් නැහැ. හැබැයි හුමාලය එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ඇලුමිනියම් හුමාලය එක්ක ප්‍රතික්‍රියා වෙනවා. සින්ක් හුමාලය එක්ක ප්‍රතික්‍රියා වෙනවා. යකඩ හුමාලය එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ටින් හුමාලයත් සමග ඉතාම සුළු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ලෙඩ් ඊයම් ඒත් හුමාලයත් එක්ක ඉතා සෙමෙන් ප්‍රතික්‍රියාවක් දක්වනවා. මතක තියාගන්න හයිඩ්‍රජන්ගෙන් පල්ලෙහා උණු ජලය සමග ප්‍රබල ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. හුමාලය හෝ උණු ජලය හෝ ඇල් ජලය සමග ප්‍රබල ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. තව දෙයක් කියන්න තියෙනවා. ඉහළ ඉඳලා පහළට මේ ජලය සමග ප්‍රතික්‍රියාතාවය අඩුවේගෙන අඩුවේගෙන එනවා. දැන් මැග්නීසියම් ගේඳලා හුමාලය සමගනේ විතරයි ප්‍රතික්‍රියා කරන්නේ, මේ ප්‍රබල ප්‍රතික්‍රියාවක් දක්වන්නේ. ඇලුමිනියම්ටදී හුමාලය සමග විතරයි ප්‍රතික්‍රියා වෙන්නේ. සින් හුමාලය සමග විතරයි, යකඩ හුමාලය සමග විතරයි. හුමාලය සමග මේ යකඩ ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් විදිහට. ඒ කියන්නේ ඉතාම දුබල ප්‍රතික්‍රියාවක් විදිහට. මේ පැත්තට සිද්ධ වෙනවා, අනිත් පැත්තට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්. හරි, මේ පැත්තට සිද්ධ වෙන්න පුළුවන්, අනිත් පැත්තට සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි අපි ඒක ලියන්නේ. Fe දන H2O හැදෙනෝ ෆෙරස් ඔක්සයිඩ්, දන හයිඩ්‍රජන් පිට වෙනෝ. එතකොට මේ මෙන්න මේ ඊතලේ අපි මෙහෙම මෙහෙම දාන්නේ. ඒ කියන්නේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක්. යකඩ වලින් පල්ලෙහා ටින් සහ ලෙඩ් ඒ දෙකත් එහෙමයි ප්‍රතිවර්තව තමයි මේ හුමාලයත් සමග ප්‍රතික්‍රියා වෙන්නේ. පැහැදිලිද? අන්න හයිඩ්‍රජන්ගෙන් තමයි වෙන්නේ, මතක තියාගන්න. හයිඩ්‍රජන්ගෙන් උඩ අය ජලය සමග ප්‍රතික්‍රියා දක්වනවා. හැබැයි එන්න එන්න පහළට යද්දී හුමාලය සමග පමණයි ප්‍රතික්‍රියා වෙන්නේ. ඒකත් ක්‍රමයෙන් යකඩ වලින් පස්සේ ඉතාම දුබල ප්‍රතික්‍රියාවක් බවට පත් වෙනවා. හයිඩ්‍රජන්ගෙන් පස්සේ ඉන්න කට්ටිය හුමාලය සමග ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. අපි ඊළඟට යනවා තනුක අම්ලත් එක්ක ලෝහ දක්වන ප්‍රතික්‍රියාතාවය මොනවාගේද කියලා බලන්න. තනුක අම්ල සමග ලෝහ දක්වන ප්‍රතික්‍රියාවතාවය. රයිට්. උඩින්ම තියෙන පොටෑසියම්, කැල්සියම් කියන අය තනුක අම්ල වලට දාන්න එපා. දාලා නිකන් නැති අනතුරු ඇති කරගන්න එපා. උණු ජලයට දැම්මත් ගිනි ගැනීමක් සිද්ධ වෙන සෝඩියම් තනුක අම්ලයකට දැම්මොත් මොනව වෙයිද කියලා අපට හිතා ගන්න පුළුවන්. දානවනම් දාන්න ඈත මොකක් කර උපකරණයක ගැට ගහලා දාලා වහාම විද්‍යාගාරයෙන් ඉවත් වෙන්න අනිවාර්යෙන් පිපිරීමක් ඇති වෙනවා. තනුක අම්ලයකට සෝඩියම් කැල්ලක් වැටුණු. ඒ නිසා දාන්න එපා. මැග්නීසියම්ගේ පල්ලෙහා ගතිය විතරක් දාන්න. දානවනම් මැග්නීසියම් තනුක අම්ල සමග ප්‍රතික්‍රියා වෙනවා. ප්‍රතික්‍රියා වෙලා ලෝහයේ ලවණය හදලා හයිඩ්‍රජන් පිට කරනවා. මෙන්න බලන්න. මැග්නීසියම් HCl අම්ලය සමග ප්‍රතික්‍රියා වෙලා මැග්නීසියම් ක්ලෝරයිඩ් හදලා හයිඩ්‍රජන් පිට කරනවා. තුලිත කිරීම සඳහා මෙතෙන්ට අංක දෙක දානවා. විද්‍යාගාරයේ තියෙන පුතේ අම්ල වර්ග තුනක්. හයිඩ්‍රෝක්ලෝරික්, සල්ෆියුරික් සහ නයිට්‍රික්. මම සල්ෆියුරික් සහ නයිට්‍රික් සමග මැග්නීසියම්ගේ ප්‍රතික්‍රියාව දක්වනවා. මැග්නීසියම් ධන H2SO4 සල්ෆියුරික්. අන්න හැදෙනෝ මැග්නීසියම් සල්ෆේට්. උන මේ ඒක විස්ථාපන ක්‍රියා, ඒක විස්ථාපන ක්‍රියා. අපි බලමු නයිට්‍රික් සමග මැග්නීසියම්ගේ ප්‍රතික්‍රියාව. Mg ධන
HNO3, magnesium nitrate, hydrogen. මෙතෙන්දී තුලිත කිරීමක් සිදු කරන්න වෙනවා. මෙතෙන්ට අංක දෙක දැම්මනම් හරි. ඔන්න මැග්නීසියම් අම්ලයක් සමග ප්‍රතික්‍රියාව. වේගෙන් ප්‍රතික්‍රියාව වෙනවා. ඒ ප්‍රතික්‍රියාව වෙලා ලෝහයේ ලවණය හදලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. ඉතින් මැග්නීසියම් වගේම ඇලුමිනියමුත් අම්ලස් සමග ප්‍රතික්‍රියාව කරනවා. හැබැයි ඇලුමිනියම් වල විශේෂයක් තියෙනවා. ඇලුමිනියම් වටේ අර ඇලුමිනියම් ඔක්සයිඩ් පටලය බැඳිලා තියෙන නිසා ඇලුමිනියම් කැල්ලක් කෙලින්ම අම්ලයකට දැම්මොත් මේ නයිට්‍රික් සමග පමණයි ප්‍රතික්‍රියාවක් අපට දකින්න පුළුවන් වෙන්නේ තනුක අම්ල සමග. නැත්නම් ඇලුමිනියම් වලි Cl සහ සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා දකින්න ඕනේ නම් ඇලුමිනියම් කැල්ල හොඳින් පිරිසිදු කරලා තමයි දාන්න ඕනේ. ඒකත් නිකමට වගේ මතක තියාගන්න. එතකොට සින්ක් ඒ තනුකම්ල සමග ප්‍රතික්‍රියා වෙනවා. යකඩ තනුකම්ල සමග ප්‍රතික්‍රියා වෙනවා. අන්න දැන් ටික ටික ප්‍රතික්‍රියාතාවය අඩු වෙනවා. ටින් වේගවත් ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. නමුත් තනුකම්ල සමග ප්‍රතික්‍රියා වෙලා ලෝහයේ ලවණය හදලා හයිඩ්‍රජන් පිට කරනවා. ලෙඩ් ඒත් තනුකම්ල සමග ප්‍රතික්‍රියා වෙලා ලෝහයේ ලවණය හදලා හයිඩ්‍රජන් පිට කරනවා. අන්න ඒත් වෙන් වෙන්නේ හයිඩ්‍රජන් ගෙන්. එතනින් පල්ලෙහා කොපර් සමග තනුක අම්ල ප්‍රතික්‍රියා කරන්නේ නැත. මතක තියාගන්න. කොපර් සමග හයිඩ්‍රජන්ගේ පල්ලෙහා ඉන්න අය සමග තනුක අම්ල ප්‍රතික්‍රියා කරන්නේ නැත. ඉතා පැහැදිලි. එහෙනම් මෙන්න මේ හයිඩ්‍රජන් ලියා ගැනීමේ තවත් වැදගත්කමක් ඔය සක්‍රීයතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ගේ පහල්ලෙහා ඉන්න අය ජලය සමග හෝ තනුක අම්ල සමග හෝ ප්‍රතික්‍රියා නොදක්වයි. තේරුණාද? ජලය සමග හෝ තනුක අම්ල සමග හෝ ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ කොපර් සහ එතනින් පහල ඉන්න කට්ටිය. එතනින් ඉහළ ඉන්න කට්ටිය, හයිඩ්‍රජන්ගෙන් උඩින් ඉන්න කට්ටිය, ඔය දෙකෙකම ප්‍රතික්‍රියා වෙනවා. එතෙන්දි සෝඩියම් ඉතා වේගවත් ප්‍රබල ප්‍රතික්‍රියා ලබා දෙනවා. ජලය එක ගත්තාම මැග්නීසියම් උණු ජලය සමග අඩු ප්‍රතික්‍රියාවක් දෙනවා. හුමාලය සමග වේගෙන් ප්‍රතික්‍රියා වෙනවා. ඇලුමිනියම් හුමාලය සමග ප්‍රතික්‍රියා වෙනවා. ක්‍රමෙන් පහළට එද්දී යකඩ හුමාලය සමග ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් දක්වනවා. අම්ල සමග ගත්තාම සෝඩියම් පරීක්ෂා කළ නොහැකි තරමේ ප්‍රබල ප්‍රතික්‍රියා දක්වනවා. මැග්නීසියම් වේගවත් ප්‍රතික්‍රියා දක්වනවා. මෙතෙන්දි මතක තියාගන්න ඕන ලෝහයේ ලවණය හදලා හයිඩ්‍රජන් පිට වෙන බව. ජලය සමගත් හයිඩ්‍රජන් පිට වුණා. අම්ල සමගදී ලෝහයේ ලවණය සාධමින් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. දෙකේදීම හයිඩ්‍රජන්ගෙන් පහළ ඉන්න අය ප්‍රතික්‍රියාතාවයක් දක්වන්නේ නැහැ. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපට ලෝහල ප්‍රතික්‍රියාතාවය සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. අපට ඊළඟට තව කතා කරන්න තියෙනවා වෙනත් ලෝහවල ලවණත් සමග දක්වන ප්‍රතික්‍රියා ගැන. එතෙන්දී කොපර් සල්ෆේට් ලවණය ගැන ප්‍රතික්‍රියාව, ලවණය සමග ප්‍රතික්‍රියාව ගැනයි අපට කතා කරන්න තියෙන්නේ. එතෙන්දී මම ඒකක් මෙතෙන්දිම කියලා දෙන්නම්. කොපර් සල්ෆේට් කියන ලවණය සමග ප්‍රතික්‍රියා කරද්දී අපි ගන්නේ සින්ක්. සින්ක් කොපර් සල්ෆේට් සමග ප්‍රතික්‍රියා කරද්දී මෙතෙන්දී අපි දන්නවා ඒක විස්ථාපන ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. සින්ක් සල්ෆේට් හදනවා. හදලා කොපර් විස්ථාපනය වෙනවා. සින්ක් සල්ෆේට් හදලා කොපර් විස්ථාපනය වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොපර් සල්ෆේට් සින්ක් දාපු නිසා ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. හැබැයි කොපර් සල්ෆේට් අපි කොපර්ට වඩා සක්‍රියතාවෙන් අඩු එකක් දැම්මනම් උදාහරණයක් විදිහට අපි දානවා සිල්වර්. අන්න මෙතෙන්දී ප්‍රතික්‍රියාවක් නැත. අපිට ගන්න තියෙන දේ යම් ලවණයකට අපි ලෝහයක් දානවනම් අපි ප්‍රතික්‍රියාවක් බලාපොරොත්තු වෙනවනම් ඒ දාන්න ඕනේ ලවණය සඳහන් ලෝහයට වඩා සක්‍රීය ලෝහයක්. කොපර් සල්ෆේට් තිබුණේ කොපර්ගේ ලවණය,
අන්න කොපර්ට වඩා සක්‍රීය ලෝහයක් දැම්මොත් විතරයි කොපර් සල්ෆේට් ගේ ලවණයත් සමග ප්‍රතික්‍රියා වෙන්නේ. අපි දැමු මැග්නීසියම් සල්ෆේට්. මැග්නීසියම් ගේ ලවණේ මැග්නීසියම් සල්ෆේට් සමග ප්‍රතික්‍රියා වෙන්න නම් මැග්නීසියම් වඩා සක්‍රීයයෙන් වැඩි කැල්සියම්, සෝඩියම් හෝ පොටෑසියම් දාන්න ඕනේ. ඊට පල්ලෙහා කට්ටිය දැමන ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. සින්ක් සල්ෆේට් ගන්න. සින්ක් සල්ෆේට් ප්‍රතික්‍රියාවක් දකින්න ඕන නම් සින්ක්ට වඩා සක්‍රීයතාවයෙන් වැඩි ඇලුමිනියම්, මැග්නීසියම්, කැල්සියම්, සෝඩියම්, පොටෑසියම් කියන කාගෙන් හරි කවුරු හරි දාන්න ඕනේ. එතනින් පල්ලෙහා කට්ටිය දැම්මයි කියලා ප්‍රතික්‍රියාතාවයක් දක්වන්නේ නැහැ. ඉතාල පැහැදිලි. රයිට්. එහෙමනම් ඔන්න ලවණ සමග ලෝහල ප්‍රතික්‍රියාතාවයක් හරි අපිට ඊළඟට සක්‍රීයතා ශ්‍රේණිය ගැන තව පොඩ්ඩක් කතා කරලා ලෝහ නිස්සාරණය ගැන කතා කරන්න තියෙනවා. අපි ඉදිරි වීඩියෝ එකකදී ඒ ටිකත් කතා කරගන්නවා.